निवेदनीय पार्लिमेंट मंत्री गरुड़ अंजी सीमलापिटे महता निोज्य कथानायक कारक सभा सभापति दूर निलना सीम जनाधिपतिवरिया फिलगेन अतिभाव दंडमी निोज्य कथानक तोरापत कर मम योजना कर गरु कथानायक तुमणि गरु रोहिणी कविरत्न मैथिनी निोज्य कथानायक दूरेट गरु कथानायक तुमणि रोहिणी कविरत्न मैथिनी नम मम स्थिर कर नम तिबेद अजित राजपक्ष मंत्री तुम्हारे नम योजना कर ඒ යෝජනාව මයිස්ටර් කරනවා හරි ඔව් මේ සජබ යෝජනාවයි අරපැත්ත යෝජනාවයි දෙකක් දාලා මෙතන ඡන්ද විමසන් නැතුව විපක්ෂ නායකතුමාගේ පරණ නායකයා ඉන්නේ අගමැති වෙලා දෙන්නත් එක කතා කරලා මොකක් හරි එකක් කරන්න නැත්තම් නිකන් මෙතන මේ ඡන්ද විමසින් කරලා මහජනයට තව විහිළුවක් කරන්න එපා මේ පාර්ලිමේන්තුව ගිය පාරත් මේ පාර්ලිමේන්තුවේ අපි දෙගොල්ලෝ දෙපැත්තට බෙදලා ඡන්දේ ප්‍රකාශ කර මිලියන 22ක් අපිට පාර්ලිමේන්තුව නම් බැන්නා ඒ නිසා අද ඒ தත්ත්වය ඇති කරගන්න නැතුව ගරු විපක්ෂ නායකතුමාගෙන් ඉල්ලා සිටිනවා ගරු අගමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා ගරු කතානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා පක්ෂ නායක ටික රැස් වෙලා එක නමක් යෝජනා කරගෙන මේක කාලය ගත කරන්න නැතුව මේක කරන්න මේ පාර්ලිමේන්තුවේ අපි බලාපොරොත්තු වුණේ එක නමක් යෝජනා වෙලා ඒ නම නියෝජ්‍ය කතානායක ධුරයට පත් වෙයි කියලා ගිය වතාවෙත් මේ පාර්ලිමේන්තුවේ මේ ඡන්දේ විමසලා අපි ඇති වෙන්න බැනුම් ඇහුවා ඒ නිසා අද පාර්ලිමේන්තුවේ මේ 225ටම චෝදනා කරන එක හේතුවක් තමයි මේ කාලය නාස්ති කිරීම සහ මුදල් නාස්ති කිරීම. එසමම මම යෝජනා කරනවා වහාම ඔබතුමා පාර්ලිමේන්තුව කල් තියලා පක්ෂනායක රැස්වීමක් ඇඳවලා මේ දෙගොල්ල එක්ක සාකච්ඡා කරලා එක නමක් ඉදිරිපත් කරන්න කියලා. අපි දන්නවා අජිත් රාජපක්ෂ මහත්මයා කියන්නේ නරක කෙනෙක් නෙමෙයි. හැබැයි අගමැතිතුමා බොහොම පැහැදිලිව මීට දින කිහිපයකට කිව්වා මේ ගෞරවනීය තනතුරට කාන්තාවක් පත් කිරීම සුදුසුයි කියලා. රෝහිණී කුමාරි කවිරත්න මහත්මිය කියන්නේ ගණිත ගුරුවරියක්. ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ ඉන්න ක්‍රියාකාරීම මන්ත්‍රීතුමිය එතුමිය. මේක මේ විහිළුවක් වෙන්න දෙන්න එපා. අපිට තියෙන්නේ ඇඳිවත විතරයි. පොඩ්ඩක් ඉන්න කතා කරනකම්. අපි කරන්නේ අජිත් රාජපක්ෂ මන්තුමා පිළිල්ලන්නේ. එතුමා ඔය තමුන්නාසේ පුටු ඉඳන් විශාල කැපකිරීමක් කරපු පුද්ගලෙක්. අනික රෝහිණි කවිරත්න කියන කවුද? ඔබතුමාව ගිහිල්ලා හිරාඩ ඇස්සේ තියපු කෙනා. එහෙම කෙනෙක්ද යෝජනා කරන්නේ? මෙතන ස්ථිරවම එක්කෙනෙක් පරදිනවා. එයා පරදින බව දන්නවා. ඒ නිසා මේ නාඩගම නටන්නේ නැතුව පරදින කෙනා මේ නාම යෝජනාව ඉල්ලාස් කරගෙන ඡන්දයක් නැතුව කරගෙන යන්න බලන්න මේ. අනිත් එක දැන් සර්වභාෂික ආණ්ඩුවක් ගැන කතා කරා. විපක්ෂයේ සහයෝගය ඉල්ලලා තියෙනවා. එහෙමනම් නියෝජ්‍ය කතානායක දුරට තලදුරට මේ කාන්තාව කවිරත්න වැදිරිය පත් කරගන්න එක සුදුසුයිනේ. පැය ගන්න නාස්ති කරන්න તો ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ඡන්ද ගන්න ඉලෙක්ට්‍රොනික ක්‍රමයට. ඔබතුමාලම යෝජනා කරලා ඉතින් ඉවරයිනේ. ජාතික එකඟතා ආණ්ඩුව හදලා හදනවා කියලා කතා පැවැත්වුවට ඒවට සාකච්ඡා කරාට වැඩක් නැහැ. ක්‍රියාවෙන් ඒක කරන්න. දැන් අපි ඡන්දය පවත්වන්න අපිට සිද්ධ වෙනවා. තවත් නම් තියෙනවා නම් කියන්න. මේ ඡන්ද විමසීම අනවශ්‍ය දෙයක්. මේකට ඉඩ දෙන්න එපා. අපේ විරෝධය නොතකා මේ ඡන්ද විමසීම කරනවා නම් ජාතික නිදහස් පෙරමුණට අයත් මන්ත්‍රීවරු සියලු දෙනාම ඒ වගේම අපේ සමග ඉන්න පක්ෂ 10 අයත් මන්ත්‍රීවරු ඡන්දය කටුගාල දානවා මිසක් මේ ඡන්දේ පවත්වාගෙන යන්න අපි උදව් කරන්නේ නැහැ. ඡන්දයක් නොතියා සාකච්ඡා කරලා කෙනෙක් තෝරා ගන්න ඡන්දයක් තිබෙනවා නම් අපේ කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු අපි ඡන්ද පත්‍රිකාව කටුගානවා. ගරු අග්‍රාමාත්‍යතුමාට මගේ ස්තුතිය පුද කරන්න ඕන මොකද එතුමා කිව්වා නියෝජ්‍ය කතානායක තනතුර කාන්තාවකට දෙන්න ඕන කියලා. එතුමාගේ යෝජනාව මම ඉතාමත්ම ඒකට ගරු කරනවා කාන්තාවක් ඇටියට අද කාන්තාව ඉන්නේ 12 දෙනයි. ඒ නිසා අපි කාන්තා සංසන්දේ අනුපිළිවෙල අනුව ජේෂ්ඨත්වය අනුව ඊළඟට ඉන්නේ අපි පවිත්‍ර ඇමතිතුමිය ඊළඟට තලතා අතුකෝරල ඇමතිතුමිය මමයි බාර ගන්න ඊළඟට කරුණාකරලා මැතිනිය යෝජනා කරපු ඉස්සර කරපු හතරපල කැමති නම් ඉල්ලාස් කරගන්න පුළුවන් මේ යෝජනාව ඉල්ලාස් කරගැනීමට තවමත් අවස්ථාව තියෙනවා ඉල්ලාස් කරගන්න නැත්නම් බෙල්ලේ ගහලා අපි රාජකාරී අපි කරනවා කැමති කෙනෙක් ඡන්දය පාවිච්චි නොකර ඉන්න පුළුවන් ගන්න ඔනරබල් රනිල් වික්‍රමසිංහ Honorable Dinesh Gunawardana Honorable Dinesh Gunawardana Ajit Rajapaksha mantri tuma chanda 109 ay Rohini Kumari Vijayaratna mantri tumiya chanda 78 ay Avalangu chanda pramanaye 23 ay chanda pratipalaya anuma ita anukoolawa parliament mantri ගරු අජිත් රාජපක්ෂ මහතා යථාපරිදි නියෝජ්‍ය කතානායකවරයා වශයෙන් ඡන්දයෙන් තෝරාපත් කරන ලැබි මම ගරු සභාවට දන්වන කැමැත්තෙමි. මම නියෝජ්‍ය කතානායකතුමාට අජිත් රාජපක්ෂ මහත්මයාට මගේ සුබ පැතුම් මේ අවස්ථාවේ යොමු කරනවා.